ආයුබෝවන් අද අපි මාතෘකාව මොකද්ද කියලා ඔයගොල්ලෝ දන්නවා Samsung Galaxy A10 සහ A20 කියන ෆෝන් දෙක කම්පයර් කරන්න තමයි යන්නේ. ඇත්තටම A10 එකට වඩා A20 එක පොඩ්ඩක් මිලෙන් වැඩි. ඒකට මේ මිලෙන් වැඩි වෙන ප්‍රමාණයත් එක්ක A20 එකේ තියෙන පොසිටිව් පොයින්ට්ස් මොනවාද කියලාත් අපි බලමු කම්පයර් කරනකොට. එහෙනම් අද අපි වීඩියෝ එකට යන්. ඒ වගේ මතක් කරලා channel එක subscribe කරන්න, videos වලට like කරන්න, මොනවාරි ප්‍රශ්න තියෙනවා නම් අනිවාර්යෙන් comment කරන්න. එතකොට මේ A10 ෆෝන් එක අවේලබල් වුණේ 2019 මාර්තු මාසේ. ඒ වගේම A20 එක 2019 අප්‍රේල් මාසේ තමයි අවේලබල් වුණේ. ඒ කියන්නේ මාසයකට පස්සේ තමයි A20 එක රිලීස් වුණේ. ඒ වගේම බොඩි එක ගැන කියනවනම් මේ දෙකේම ඇත්තට විශේෂයෙන් කියන්න දෙයක් නැහැ. ෆෝන් දෙකම ග්‍රෑම් 168ක් වගේ බරයි. ඒ වගේම ප්ලාස්ටික් බොඩි ෆිනිෂ් එකක් තමයි තියෙන්නේ. අපි මේ කතා කරන්න ඕනේ මාතෘකාවක් තමයි ඩිස්ප්ලේ එක ගැන. A10 එක ගත්තම IPS LCD capacitive touch screen එකක් 6.2 කාංගල් විශාල තිරයක් සහ 271 pixel density එකක් HD display එකක් අපිට හම්බ වෙලා තියෙනවා A10 එකේ. එතකොට ඒකට සාපේක්ෂව අනිවාර්යයෙන් A20 එකේ display එක ගැන කතා කරනවා නම් super AMOLED capacitive touch screen එක 6.4, ඒ කියන්නේ A10 එකට වඩා විශාල තිරයක්, 268 pixel density එකක් සහ full HD නෙමෙයි HD display එකක් A20 එකේ හම්බ වෙලා තියෙනවා. එතකොට display එක ගැන කතා කරනවා නම් පැහැදිලිවම ඉදිරියෙන් ඉන්නවා A20 phone එක. ඒ වගේම පොඩ ප්ලාට්ෆෝම් එක ගැන කතා කරනවා. Android 9.05 edition එක, Exynos 7884 chipset එක, octa-core CPU එක සහ Mali G71 කියන GPU එක තමයි අපිට මේ ෆෝන් දෙකෙන් බලා ගන්න වෙන්නේ. ඒක ප්ලාට්ෆෝම් එක ගැන අපිට කම්පයර් කරන්න දෙයක් නැහැ. මෙමරි එක ගැන අපි අනිවාර්යෙන් කතා කරන්න ඕනේ. A10 එකේ අපි ඩිෆෝල්ට් විදියට හම්බ වෙන්නේ 2GB RAM එකක් සහ 32GB internal storage එකක්. හැබැයි A20 එකේ මේ පොඩ්ඩක් මිල වැඩි. මිල වැඩි වීමත් එක්ක ඒකළු සාධාරණයක් කළා. 3GB RAM එකක් සහ 32GB internal storage එකක් අපිට ලබා දීලා තියෙන එක ගොඩක් අපිට ඒක improvement එකක්. ඒ වගේ micro SD card එකක් terabyte එකක් දවක අපිට install කරගැනීමේ හැකියාව තියෙන මේ phone දෙකේම. මේ phone දෙකේම dedicated slot එකක් තියෙන්නේ. nano sim, dual sim විදිහට පාවිච්චි කරගැනීමේ හැකියාව තියෙනවා. අපි මේකේ compare කරන්න ඕනේ දෙයක් තමයි main cam එක ගත්තම අනිවාර්යයෙන් මේ A20 එක ගොඩක් ඉදිරියෙන් ඉන්නවා කිව්වොත් හරි. ඒකට හේතුව තමයි A10 එකේ single camera setup එකක් තියෙන, megapixel 13ක සහ 1.9 aperture එකකින් තමයි අපිට හම්බ වෙන්නේ. ඒ වගේම සුපුරුදු පරිදි LED flasher එක අපිට A10 එකේ හම්බ වෙනවා. හැබැයි A20 එක ගත්තම dual camera setup එකක් තියෙන, megapixel 13ක සහ megapixel 5ක dual camera setup එකක්, LED flasher එක සහ full HD video record කිරීම හැකියාව A20 එකේ අපිට හම්බ වෙනවා. selfie camera එක ගැන කතා කරනවා නම් ඒකෙත් අනිවාර්යයෙන්ම A20 එක ඉදිරියෙන් ඉන්නවා. මොකද A10 එකේ megapixel 5ක සහ 2.0 aperture එකකින් තමයි අපිට A10 එක හම්බ වෙන්නේ. හැබැයි A20 එකේ selfie cam එක megapixel 8ක් 2.0 aperture වලින්. ඒ කියන්නේ පැහැදිලිවම A20 එක ඉදිරියෙන් ඉන්නවා. ඒ වගේම මම අත්දැකීමෙන් දන්නවා A20 එක camera rear camera එක සහ selfie camera කියන මේ දෙකෙන් ඉදිරියෙන්ම ඉන්නවා A20 එක. Bluetooth ගැන කතා කරන්න දෙයක් නැහැ. දෙකේම latest version එක වෙන Bluetooth 5.0 මේ වෙනකොට අපිට මේ phone දෙකේම හම්බ වෙනවා. මේ දෙකේම USB 2.0 අපිට හම්බ වෙලා තිනවා, OTG හම්බ වෙනවා. අපි එතකොට මේකේ කතා කරන්න ඕනි දෙයක් තමයි battery එක ගැන. A10 එක ගත්තම non removable lithium ion battery එකක් තියෙනවා 3400 mAh වලින්. හැබැයි A10 එක කිසිසේත්ම fast charging වලට support කරන්නේ නැහැ. A20 එක ගත්තම non removable lithium ion battery එකක් තියෙනවා 4000 mAh වලින්. ඒ වගේම අනිවාර්යෙන් fast charging වලට support කරනවා. එතකොට මේ Android 9.0 Go edition එකත් එක්ක අපිට හොඳම battery use experience එකක් ලබා ගන්න පුළුවන්. අපි මේ ෆෝන් දෙකේ sensors ගැන කතා කරනවා. අනිවාර්යෙන් A20 එක ඉදිරියෙන් ඉන්න, මොකද accelerometer සහ proximity sensor එක විතරයි අපිට A10 එකේ බලා ගන්න හම්බ වෙන්නේ. A20 එක ගත්තම accelerometer, proximity සහ fingerprint sensor එක rear mounted විදිහට අපිට හම්බ වෙලා තියෙනවා. compass එකත් හම්බ වෙනවා. ඊට අමතරව gyroscope sensor එකත් හම්බ වෙලා තියෙනවා. හොඳ positive point එකක් මේ A20 එකේ price එකත් එක්ක. මොකද එතකොට අපිට හොඳට VR experience එක ලබා ගැනීමේ හැකියාව A20 එකේ තියෙනවා. එහෙනම් අපි අවසාන වශයෙන් මේ ෆෝන් දෙකේ මිල ගණන් ගැන සංසන්දනය කරනවා නම් A10 එක රුපියල් උපරිම 20000කට වගේ අපිට ලංකාවේ ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම A20 එක ගත්තම රුපියල් 25000කට රුපියල් 26000කට උපරිම වශයෙන් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. එතකොට A10 එකට වඩා A20 එක රුපියල් 5000ක් 6000ක් අතර වැඩි වුණාට කිසි ප්‍රශ්නයක් නැහැ. රුපියල් ඒ වගේ මිලකට අපිට හොඳම experience එකක් A20 එකෙන් අපි ලබා ගැනීමේ හැකියාව තියෙනවා. display එක, camera එක, speed එක සහ ගොඩක් අය gaming වලට
යොමු වෙන හින්දා හොඳම ගේමින් එක්ස්පීරියන්ස් එකක් උනත් ලබා ගැනීමේ හොඳ හැකියාවක් තියෙනවා A20 එකේ. එතකොට ඕගොල්ලෝ වැඩියෙන් යම් කිසි ගණක් ගිහලා A20 එක ගන්න ඕන කිසි ප්‍රශ්නයක් නැහැ. ඕගොල්ලන්ට ඒ ගන්න හොඳම සාධාරණ A20 එකකින් ඉටු වෙනවා. එහෙනම් මම හිතනවා මේ වීඩියෝ එකෙන් ඕගොල්ලෝ ගොඩක් දේවල් ඉගෙන ගන්නයි කියලා අනිවාර්යයෙන්ම channel එක subscribe කරන්න. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් හම්බ වෙමු. Thank you.